සියලු දෙනා හැපි චොයිස් ටීවී එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදන්නේ යන්නේ එකපාර බ්ලෙන්ඩ් කරලා හදන කෙසෙල් අයිස්ක්‍රීම්. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මෙන්න මේව තමයි අපිට කෙසෙල් අයිස්ක්‍රීම් හදන්න ඕන කරන්නේ. බලමු අපි දැන් කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම කෙසෙල් ගෙඩි 4ක් 5ක් විතර කපලා අරගෙන තියෙන්නේ. මේක මම ෆ්‍රීසර් එකේ තියලා තමයි කෙසෙල් ගෙඩි ටික කපලා අරගෙන තියෙන්නේ. සමගම අපි මේකට සීනි ටිකත් එකතු කරගන්න ඕන. සමගම අපි ඒකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප භාගයක්, එහෙම නැත්නම් මිලිලීටර් 125ක් අපි මේකට එකතු කරගමු. වැනිලා තේ හැඳි දෙකක් මේ සමග මිශ්‍රණයට එකතු කරගන්න ඕන. විදියට පියන වහලා විනාඩි 5ක් හොඳට එක දිගට බ්ලෙන්ඩ් කරගන්න ඕන. එක දිගට විනාඩි 5ක් බ්ලෙන්ඩ් කරගන්න ගත්තාම අපිට මේක හොඳටම ක්‍රීම් ගතියට ගන්න පුළුවන්. හොඳට වෙලාව බලාගන්න විනාඩි 5ක් අපි මේක බ්ලෙන්ඩ් කරගන්නට ඕන. කෙසෙල් අයිස්ක්‍රීම් එක හරිම රසයි. ක්‍රීම් ගතිය වැඩි මේකේ. ගුණයි පොඩි දරුවන්ට උනත් දෙන්න පුළුවන් හොඳ අයිස්ක්‍රීම්. දැන් බ්ලෙන්ඩ් කරලා අවසానයි අපි මේක බොක්ස් එකකට දමාගමු. හරිම රසයි මේ අයිස්ක්‍රීම් එක. හරිම රසයි, හරිම ගුණයි. පොඩි දරුවෝ හුඟක් කැමති වෙයි. ලොකු අයට උනත් මේක අගුණයක් නෑ. අපි දැන් මේක පොලිතින් එකකින් හරි නැත්නම් ලන්ච් ෂීට් එකකින් හරි වහගෙන හොඳට පියනෙන් තද කරගෙන අපි මේක ෆ්‍රීස් කරගන්න ඕන. පැය 10ක් 12ක් අතර අපි මේක ෆ්‍රීස් කරගන්න ඕන. ෆ්‍රීස් කරලා තමයි අපි මේක නැවත ගන්න ඕන වෙන්නේ. මේ තියෙන දැන් පැය 12ක් ගියාට පස්සේ අපි ෆ්‍රීස් කරගත්තු අපේ කෙසෙල් අයිස්ක්‍රීම් එක අපි දැන් අරලා බලමු කොහොමද කියලා. බලන්න හොඳට හයි වෙලා තියෙන්නේ. දැන් අපි අයිස්ක්‍රීම් ටිකක් අරගෙන බලමු කොහොමද කියලා. මේක කඩේ අයිස්ක්‍රීම් එක වගේම හොඳට රසට තියෙනවා, ලස්සනට සුවඳට හොඳටම තියෙනවා. හරිම ලස්සනයි. යමුත්තන්ට උනත් මේක සංග්‍රහ කරන්න හරිම හොඳ අතුරු පසක්. අත් මේක හදලා බලන්න හරිම රසයි, ගුණයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු.